එතකොට මොකද වෙන්නේ කන් දෙකට යකුල් වලින් අයින්වා ආන්න දුක් වේදනා මොකද උනේ සැප වේදනාවේ ස්වરૂපයෙන්ම අවසානයේ දුක් වේදනාවේ අවසාන ඒකට අපි කැමතිද නැහැ අපිට පේනවා යන සැප වේදනාවේදී අපි ඇලෙනවා දුක් වේදනාවේදී අපි ප්‍රකටනේදී ආරම්භයේදී ගුලාවට පත් වෙනවා මධ්‍යස් युक्त लोक जीवित හදිසියෙ දරුවේ මරණයට පත් වෙනවා කියලා අදහසක් ආවොත් එවිට එහෙම වෙන්නේ නැහැ අපේ ආශයක් අරගෙන ජීවත් වෙන මොකද්ද වෙලා තියෙන්නේ එතකොට නිත්‍ය සුඛ ආත්ම කොට ලෝකයේ ඉඳලා තියෙනවා කාටද දුන්නේ වැරදුනේ එහෙනම් මේ වැරදි වැරදි යන ගමනේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය කැඩෙන විදින ස්වභාවයෙන් තයි කියලා දේශනා කරනවා සාදු මේ පින්න තුල දැන් අද බණහල පවසල ගෙදර යනකොට හරි හෙට ගෙදර යනකොට හරි ගෙදර ස්වාමිය වෙන බින්දක් ගෙන තියාගෙන ඉතු දුබයි සපයි දැන් මේ විනාශ වෙන ලෝකයේ ගැන හර යන්නේ ස්වාමියා නම් වූ ලෝකය විනාශ වෙනවා මොකද වෙන්නේ अब मैं हमें तो कि मापे ही का हदा करने के पुलवामे में नेट होने कवराम तब इतने एकट में लोग के निवनाव बुद्ध करने में के थानीय भाव बुद्ध करने की तुआनी मिलो बटा मिता नहीं है जीव अतुल में फिर सब एक कर आय भरलो का मन टेलने तो ये न स्वामी अभी ये देखिए लेकर टेलने पुलवा एकट अमाला एकट उपदीन में सरल भाषा සංසාරගත ජීවිතයේ ඉපදී ඉපදී මෙරි මෙරි යන අපට තමයි මේ ලෝක හම්බ වෙන්නේ. පුදුමාකාර ලෝක අපට හම්බ වෙනවා. සමාලයන් එයා හරිම අමුතුම ලෝකයක්. පුදුම ලෝකයක් කියලා කියන්නේ. නානත් කාය නානත් සංඥා. නොඑක් විදිහේ හයවල් ලැබෙන. නොඑක් විදිහේ සංඥා ඇතුව මේ සසර ගමනේ අපට උපදින්න වෙනවා. මේ හැම ලෝකයකම ස්වභාවය තමයි මුගද ස්වභාවයේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය දුක්ඛ ස්වභාවය. ඒක දෙන්නම් අපි භවයේ නැති කරන තාක් අපිට මොකද වෙන්නේ? ලෝකයට එකතු වෙන්න. ලෝකයට එකතු වීමත් සමග අපිට වෙනවා කැඩෙන්න, මිදෙන්න, සිදෙන්න, විනාශ වෙන්න. කායික දුක්, මානසික දුක් විඳින එක. අපි කැමති දෙයක කැමති නැහැ. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ ලෝකෙමයි ඔබ මගේම මේවා නැවත නැවත මුණ ගැසේවා එතකොට මේ ප්‍රාර්ථනා පොදියත් එක්ක අපි පැතිරුමුද්ද ලෝකය ඒ නිසා අපි දැන් හිතන්න ඕනේ නොලැබේවා කියලා එහෙම හිතන්නත් එපා හිතන්න ඕනේ භවයෙන් විතර වෙන්න ලැබේවා කියන අදහසයි මේ තරහ ගියා මෙහෙම නම් කියන නුදුමකින් කියන්නේ. දැන් ඉපා කියන්නේ. හැබැයි මේ පැතීම ගැටීමේ
स्वामी बुद्धरजानन वहांसी लोकी उपत लोकत्म महान कल्पवली स्वामी मे कल कल किलाजान महंसो ब्रह्म उपत्म निरुद्धवेम कियन स्वभाव युक्त සංසාරගත ජීවිතයේ වරින් වර එකිනෙකට සම්බන්ධයි. කල්ප ගණන් වලින්වත් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ සංසාරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන සත්වයා ගැන කියයි. අනමතග්ගෝයන් වික්කවේ පුබ්බහා කෝටින පඤ්ඤායිත. මේ වෙනස් වී යන ලෝක ජීවිත ලැබිච්ච වාර කල්ප වලින්වත් මෙච්චරයි කියන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීන් උපමාවකින් වත් කියන්න බැරිද මේ කල්පේ. එලාදි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. දඹදිව තියෙන විශාල ගංගාව තමයි ගංගානම් ගඟ. මේ ගංගානම් නදී යම් තැනකින් ආරම්භ වෙලා යම් තැනකින් මහමුහුදට වැටෙන්නේ නේද? ඒ ගංගාව ආරම්භ වූ තැන පටන් මහමුහුදට වැටෙන තා කියන වැඩි කට ගන්න කොච්චර. ඒ වැඩි කට ගන්නට වැඩිය කල්පවලින්ම අපි සංසාරයේ ගෙවන නිමකලා කියන බුදුරජාණන් වහන්සේ සත්‍ය ප්‍රබලන පින්වත්නි ගංගානම් ගඟ ආරම්භ වෙච්ච තැන පටන් මහමුදල වැඩෙන තැන දක්වා කොච්චර වැඩි කට තියෙනවා ඒ එක වැලියකයක් එක කල්පයක් කියලා ගත්තොත් ඊටත් වැඩිය විශාල කල්ප ගණනාවක් සංසාරයේ මේ ජීවිත ලැබුවා ඒක සපයිද लोके विशाल भूमि दिव्य लोक सतरापाय मनुष्य लोक प्रमुख करगत्तु एक चक्र आटे एक सप्पल इवन सप्पल सीधस लक्ष कोटि प्रकोटि अनंत परिमाण लोके तीन पिट सप्पल वशे प्रपिनवाद में सियहुम लोके अन्पिन वदन ए लोके अन्नी इपेत्म पेवतीम निरुद्धवीम पिट बदव लोतुरा तथागत बुदुरजानन वहंसे සම්බුද්ධ ඥානෙ අවබෝධ කොට වදාලා එනිසා බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් උතුම් බුදු ගුණයෙන් සමන්වාගතයි කියලා දේශනා කරා. තෘතිවග්නි සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය ගැන කෙටියෙන් කරුණු ටිකක් මතක් කරමු. තව විනාඩි 10කින් දේශනාව අවසන් කරන්න වෙලා තියෙනවා. සත්ත්ව ලෝකය කියලා කිව්වේ संखार लोके अवकाश लोके लोक धर्म
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළා. ඒ අවබෝධ කොට වදාළේ ලෝක විදු බුදු ගුණේ සමන්වාගත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ අධි සීලයේ අධි සමාධියේ අධි ප්‍රඥාවෙන් මේ ලෝකෙ කිසිම සත්වයෙකුට සමාන කරන්න බැරි උතුම්ම ගුණයෙන් යුක්තයි. ඒ නිසා අනුත්තරයි. ඒ බුදුරජාණන් වහන්සේ දමනය කළ හැකි වූ සත්වයෝ දෙවියන් මනුෂ්‍යයන් බ්‍රහ්මයන් ත්‍රිසංගත සත්තු දමනය කළ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේ ලෝකෙ පින්වත්නි සත්වය දමනය කරන ආකාර කීපයක් අවිරාමවම නඩු මුගුරු වලින් නොයි දේවල් වලින් මේ ලෝකේ සත්වය දමනය කරනවා. නමුත් ඒ දමනය කිරීම මනාව දමනය කිරීමක් නොවේ, නුමනාව දමනය කිරීමක්. දැන් කාය බලය, බාහුව බලය, ධන බලය, පරිවාර බලය නිසා බොහෝ දෙනෙක් අධර්මකාමී ජීවිත විරෝධිය. ඒ වෙලාවේදී රජවරු නොයේ රටේ ප්‍රධානී ඔවුන්ගේ ධනය පැහැරගෙන දඩුවම් කරලා දමනය කරනවා. ඒ දමනය කිරීම කෙටි කලකට පමණයි. තව කෙනෙකුට පීඩා දීලා තමයි දමනය කරන්නේ. නමුත් ලෝකේ ශ්‍රේෂ්ඨම විදිහට මේ සත්වයා දමනය කළේ ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මනාව පරිත්‍ති ශාන්ත භාවයට පත් වෙන අවුරේ. සීලාචාර භාවයට පත් වෙන අවුරේ. ප්‍රශාන්ත ස්වභාවයෙන් පත් වන ආකාරයෙන් ඉත අංගුලිමාල වැනි ආලෝක වැනි බග බ්‍රහ්ම වැනි බොහෝ පිරිස් පිළවත්නි අමා මහ නිවනට බමුණු වලා ලෝතුරා ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දමනය කළා. නිරේත ගිහින් දුක් විඳින්න හිටි අංගුලිමාල ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා දමනය වෙලා සදාකාලික දුකින් අත මිදී ප්‍රශාන්ත ස්වභාවයෙන් පිරිනිවන් පෑවා. සාදු කියලා. ඒ ශක්තිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ සන්තකව තිබුණේ අති දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේගේ පාරමී බලයේ ශක්තිය නිසා. පින්වත්නි දවසක් තථාගතයන් වහන්සේ චම්පානුවර ගංගරා පුබුරු තීරයේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන විවේකයෙන් වැඩින්න අවස්ථාවක පෙස්ස කියන හස්ති ආචාර්යවරයා ඇතුන් දමනය කරන ආචාර්යවරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මෙවැනි ප්‍රකාශයක් කළා. ස්වාමීන් යකොමන සතුට ඔබ වහන්සේගේ මේ ශ්‍රාවකයන්ගේ ශාන්ත භාවය මේ ශ්‍රාවකයන් කිසිම සත්‍යයක් නෑ වහන්සේ දිදී ස්වාමීනි පුදුම සතුටක්. ඔබ වහන්සේ වගේම වෙන්න ඇති අතීතයේ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකය දමනය කරන්න ඇති. අනාගතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ශ්‍රාවකය දමනය කරන්නේ මෙහෙම වෙන්න ඇති නේද ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගේ අසස්තිය. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අතීත බුදුරජාණන් වහන්සේලා ගෞතමයන් වහන්සේ අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා දමනය කරන්නේ ඉක්මවන්නේ එකම ක්‍රමය. ඒ වෙලාවේදී පිස්සගෙන් ප්‍රශ්නයක් අහනවා පිස්සය නුඹ මේ හස්තියන් දමනය කරන දක්ෂ ආචාර්යවරේ ඔබතුමා කොහොමද දමනය කරන්නේ කියලා වෙලාවේදී කියනවා ස්වාමීනි හස්තියන් දමනය කරන්නේ ආකාර තුනකින්. හොඳින් කියනවා මෙලකින්. මෙලකින් අවවාද කරනවා එයින් දමනය කරනවා. එහෙම බැරි නොවෙතින් රළුවෙන් දඩුවම් කරලා දමනය කරනවා. එසේ බැරි වුණා නම් මරලා ඔන්න ආකාර තුන. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කියලා නැවත ප්‍රශ්නයක් විසඳනවා. ඒලා විදි භාග්‍යතුන් වහන්සේ කියනවා දේශනා කරන
මමත් කියනවා.